.රි එතවට ගුරුත්තකඉන්ද්‍රය අපි සෙවීම ඇයටතේ වගේ ඊගාව හිස්පිටුව පුතා මේ වගේ කොටු හතරකක් වෙට බාට වංවෙන විද්‍යට පැන්සලේ අනිවාර්යම ිද පැන්සලකින් බෙදාගන්න. මොකදට මේ එක කොටුවක අප ඉදිරිපත් කරන කරුණහු. සමහරවිට ඉඩ වැඩියවනුත්තේ කොටුව අපි කෙලින්ම මේ ඉදම කළදාලා ඊග අවස්ථාවට ගණ්ඩ පුළුව. නමුත් ඔබ මේ කොටුව ඇතුලේ බොහම පිළිවට ඉදිරිපත්කා ගණ්ඩ ත්සාහගරන්ඩ එතවටට ලස්සන නෝටක් ගණ්ඩ පුළුවන්. තරමා හැමතිස්සම කියන්නන්නේ හොඳ නෝට්ට එකක් අපි හැමතිස්සෙම. සස්රන්න නෝන. අකුරු ලස්සන නෙමෙයි මං මේ කියන්නේ අකුරු පිළිවලට දැ මේ වගේ මුද්‍රධ නිබන්ධනය ඇතුළලි යද්ද පොඩ්ඩක් අකරු සයිස්සක අඩු කරගන්න සාමා්‍ය පොතක ලියනොට වඩ ඇති එකත් කල්පනා කරලා මම කියන දේ වුලු අරගෙන ලියාගත්තාවම හරි. හරි එතකට පුතාල මෙතන දාගන්ද එතට අප දෙවනිිය අවස්ථාව දයාගන දඩු පද්ධතියක ගෘත්තකේන්ටේ. දඩු පද්ධතියක ගෘත්තකේන්ට්‍රේ. යටතේ මේ වගේ ක් සම්පල්ල එක ලියමු එල්දිගැති HCD දඩු දෙක රූපේ පෙන්වා ඇති පරිදි ර පෙන්වා ඇති පරිදි දෙකියල් දිගැති දණඩක දෙකරවට සම්බන්ධකොට සාදාගත් දඩු පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රයට, Bඩ දන්ඩේ මධ්‍යලක්ෂය වන ඕ සිට ඇති දුර සොයන්න හරණදුපුතේ. මේවෙලාවට ඔබගේ පලවෙනි ස්ටෙප් එක වෙන්නේ මේගොල්ලන්ගේ දිග සල කළ. දිග සල කලා එක එක දන්්ඩේ ගුරුත්වකේන්ද්‍රයෙන්. ඒ දන්ඩට අනුරූප ඉස්කන්ධයක් ලකුන් කර ගඩුව කර ආය කිව්වොත් මෙහෙම මේ දණ්ඩිදි දෙක් එල්නි එල්දිගැති දණ්ඩක ඉස්කන්දය මම එමැයි සිතුුවොත් පුතාට හරියටම ඒ දණ්ඩෙ මැඳම්පුතේ හරි මැදි කියන්නේ මේ පැත්තින් ල් බෙදම දෙකක් කියලපෙන්ම් ස්කන්දය එම් වෙච්චි අංශුවක් ලක්ුණු කරගන්නට පුළුවන් තෙරනවාත්. එතකොට මේ දන්්ඩිත් මෙ මගහගෙන ගියුත් හරි මැදිින් ඌූත් දෙක එල්දිගැති දණඩක් ඉති උගේ ස්කන්දයක්ත් ඉම් කෙලම් හිතන්නට පුළුවන්. හරි. එතකොට අපිට දැන් එල් දිගැති දඩුවල ස්කන්ධය එම් නම් දෙකයි ඉල්දි ගැති දණ්ඩක ස්කන්දය මේ ඔගොල්ල එක්කම දණ්ඩකින් එකම වර්ග දණ්ඩකින් කපකාගෙන තියෙනවා නම් එතකොට අපිට කියන්න පුළුවන් එල්දිගැති දන්්ඩක ස්කන්දය නං ඔ දෙක ඉල්දි ග ද්ඩ ස්කන්දය කියදපුතේ ඒවගේත් දෙකුණේ රේ එම් අපටබඩ දන්්ඩ ස්කන්දය කියන්න පුළුවන් දෙකයි එම කියලා පැෑදිි පුතාලට ඕ එතකොට අපි ඔය විදියට මුලින්ම දඩුපද්ධතිය අංශුපද්ධතිය බවට කරුවට කරන. කරවට කරලා තමයිපුතේ අපි මේගේ ගුෘත්තුකන්ද්‍රය හොයන්නේ දැන් හරිසරල වලත් තියෙ දෙවනිි පියවර මනමුල් ලියන්න්න පාහගෙන ඉන්ඩයිතිය දෙවනි පියවර ඔ මේලාට සම්ිකක්ෂයකුත් මෙත තිය ොන එක ජාගල ටයන ඔබට තේරවා තාවත් මේ මේ දාර්ට මේ දාට දෙකත්ත සම්මිතික බදෙනවාන මේ කුඩ තමගුත්තක ඉ දත්ව ඕන. ඔබට පුළුවන් මෙන්න වරකට අංශුත් දෙකක් අරගෙන ඒ දෙක වෙනුවට ඒ දෙන්නාගේ ගුරුත්තකේන්දේෙන් මට ැන එ මේ මංසු දෙක ගෘත්ත කෙන්ටවෙත්තින් නොන අන්නහරේ. හරි මැද ඇයි කනතරණු පාත එකට එකක් නිසා. එහෙනම් ඒ දෙන්නගේ ගුෘත්තකන්දෙන් ඔබ අලුත් අංශුවත් දාගන්නවා එම්ගේ සම්ප්‍රයුක්තය දෙකයි කියලා. ැං ගේ පද්ධ අංශුද් දෙෙක සුරි ලබතය දැන් ඔබට අංශුද දෙෙකර සුරුවච්චමි පද්ධතිය අවශ්‍යරම් වකර ලඳගන්න මෙ ඔබට මෙතන දෙකයි ඒ මංශුවක් තියෙනවා ඕලක්ෂයේ මෙ ඔබට මෙතන ලක්ෂය පෙන්නල් නෑමකක්ද කියලා යාගත් දෙකයි ඒ මංශුවක් තියෙනවා මේ දිග උපදාන්නවා එල් බෙදීම දෙකයි එල් බෙදීම දෙයි ැ ගුරුත්තක න්ද්‍ර මේ දෙකේ තරි ැදැනිපුතයෙන්නොවා ඇයි ඔබට ඕජීට ම මේ ලක්ෂය අපි දාගමුකු මොකට පී වගේ එකක්නේ හරි පීජීට ජීූ අනුපාතකට එකයි එහෙනම් ඕජීතිගනයහන්නේ මධ්‍ය ලක්ෂිණ දුරන ඕජීතික ඔබලියන්න පුළුවන් සා ෝජීට මමෙන්ලියගන්නන්වා රි තරප අනුපාතය ඕෝජීට ජ එන්නේ දෙකයියමට දෙකයි බල දෙයක් නෑ නිස්කඳ සමානයි එකන එක්කට එකයි එමනිසාපිට ඕජී ලියන්න පුළුවන් දෙකෙන එකක් කාගෙන්ද ඕපී දුරේ කෙනන්සු දෙකතර දුරෙන් ඒක අනංසු දෙකර දුර දැන්ට තෙල්බෙතිීම දෙකනම් අවසාන උත්තරය එල්බෙදීම අතරයි හ එනම් ඔටික තමා අපිට තේරුම් ගණඩ තියෙන්නේ තු දැන් අප මේක පිළිවලට ඔබගේ නොට් තුලේ අරමං කිව කොටු ඇතුළ ියා ගන්ඩ යන්නේ දැකම ගාන ලිය විවරයි එතු අපි ලොකු රූපයක් අඳින්ඩ පා රූපන්දටින් මේ පොයිටිගත් ලියගර ඉත්වස රූපයෙන්දල මේ ගන්න කිරීම කරම් පුතාල ලියාගන්න රූපෙන්් කලින් පුව පලමුුව එල් දිගැති දණ්ඩක ස්කන්දය එම් ලෙස සැලකුව හොත් දෙක එල් දිගැති BD දණ්ඩේ ඉස්කන්දය දෙකයි එම් ලෙස සැලකිය හැක. වරහන් ඇතුළේ වරං ඇතුළේ. එකම දණ්ඩකින් කබාගත් දඩුවල ඉස්කන්දය දිගට අනුලුවමෝ සමානුපාතික වන බැවින්. එකම දණ්ඩකින් කපාගත් දඩුවල ඉස්කන්දය, දිගට අනුලෝමෝ සමාවන්පාතික වට බැවි රංවාහන්්ඩ මොකක් දේ කියන්නේ එක්ම දන්නකින් පපා ගත් හම දන්ඩි දික දගුණනක් වෙ ස්කන්ද දුණනක්න එක අනු සහන් පතය එක දික තුුණනක් නොත් ස්න්ද තුංගුණනක් ැි දැන් එල්දිිගති ද් ස්කන්දයම කියලගත් ො පහහි ල් දිගඇති දන්ඩ ස්කන්ද පහයේ මොකයි අදහස. හරි. ඊගාව පොයින්ට එක එම එක්ෙක් දන්ඩේ ඉස්කන්දය අනුරූප දඩුවල ගුරුත්වකේන්ද්‍රයෙන් ලකුණු කිරීමෙන් දඩුපද්ධතිය අංශුපද්ධතියක් බවට පත් කළ හැක හරි එතන මොන්න වරගතු ලියන්ඩ වරගතු ලියන්ද දන්ඩක තනිවගත් කළ ගුරුත්වකේන්ද්‍රය එහි මධ්‍ය ලක්ෂයේ පවතිී. ඒ කාරදන්න කියළමුතලන ඒ කාරදණ්ඩක තනිව ගත් කල ගුරුත්තකේන්දය එහි මධ්‍ය ලක්ෂී පව්ති. එතනින් පස්සේ පුතාලට වෙනමමුොත් ඔන්නන්නේ දනුපද්ධ තියෙදලා අංශුටික ඇඳලා සුළුකිරීම රගෙන කොයාරි ඉඩ්ඩ තියන්තනක මේක ප ගණඩ උඹගර තීරුව ඇතුලින්. පිට පුළුවන් තරං පයිනක අඩුවෙන් කරන්න උත්සා කරන්න. ඉඩ මදිමුූුත් ඔබට ෂ්ික නෝට්ටය කරගෙනත නලුවගන්ඩ සමහට මදිමුුණත් චූට කර කොටුවෙන් එකක් ම කළ දාලා පල් හැටි ඉන්ලියලා ට්‍රයිකත් දෙෙන්න්න ඒගාවකෙදී ඉට ඇජිස් කරගන් හරි ලොක රූපදින්න තුකරගත්තු දැරිවෙන්නේනේ හරිරනමු තල ඔයි ටික පෙන්න ගෙන ගන්න කිරීම පෙන්න ඉවරණක්. ඔබ ඊගාවට මෙන සැලස්මි අපි දෙවනි කුටුවටාදානුව. නි අවස්ථාවලියන් යරි අප බලන්ඩයක් හරි එතෝට අපිපුතේ කතා කරන්න යන්නේ මේ වගේ කම්බි රාමු පද්ධතියක කොහොද ගුරත්ත කෙන්්ඩ වාගන්න කියලා ඇතෝට මෙතනද අපි මේක ගැර පිටුවේ ඒගව කොටුවට තමා දාගණ්ඩ යන්නේ එපතාල මුලින්ම මාර්කා වදාගණ්ඩ තුන කම්ි රාම පදධතික ගුරුත්ත කන්්ඩ එක් සම්පල් එල්ියන්ට පහතරූපය පෙන්වවා ඇති පරිදි අරය තුනයියා හා දෙකයාර්කමා දෙකයියාර අරය තුනයාර්කමා දෙකයාර් හා දෙකයාර වූ. ABC උර්තාකාර කම්බිලාාමු එකම කම්බියකින් කපා සාදාගෙන ඇති අතර ඒවා පීලක්ෂේදී එකට පාසා, සාදා ඇති සංගුත්ත පද්ධති ගුරුත්වකේන්දට පීලක්ෂී සිට ඇති දුරස්ව යන්න. හරි එන්න වගේ තවට කතන්දරී. හරි මේක ඔට මුලින්ම තේරුම්ගන්න ඕන සමමිතිකක්ෂයක් තියෙනවාද ඔවු. ඔම අඳින්යාගේ සම්මිතිකක්ෂී. සමිතිකන් පති තම සම්මිතිකක්ෂි. දෙවනික පුතාල තේරුම් ගන්නට ඕනා, දැන් මෙයාග කොහොමද අපී ඉස්කන්දය ගැන හිතාගන්න. ො අංශුවකරින් මේක නිරූපණය කරන වනං කල්නර හෙමන ඉස්කන්ය ගැන හිතන්ද. ස්කන්දයගන්ඩ වෙන්නේ මේ සිිස්ටම්මකෙත් දිගක් නතින් කම්බිය කතහ දිගතමා හොඳර පේන ගුණාංග වෙන්. අප මෙයාගේ දිග ගැන හිතර තම ස්කන්දය හදාගන්න. මේ ඇත්ත්‍ර මස්කන්දයහතනවනක් ස්කන්දය පි දන්න ගත්ව නිස්කන්ධ වින් පරිමාව ස්කන්ද ගැන ගනත්වය පරිමාවෙන් ගුණ කරන්න ඕන ඉ අපි මෙතනද මෙයාගේ පරිමාව කෙරෙහි වැඩිපුර බලපාන්නේ මෙයාගේ දිග නිසා. අපි දිග දියා බලම මේ වැඩි කරවා එහෙම කරන්න පුළුවන්ගලා තියෙන්නේ හැබැයි මේයා එක්කම ජාතිය කම්බියකින් මේ කම්ිය සීතටම පපාග තියන්න ඕන ගැට්ුවේ මංඒ එකක දුන්නවලද. තෙරනේද අරයකත් අපි ඔලයුතුයන්ගිමු දැනට අපි ඔය අදසාාවනම් මං මුලින්ම මෙයාගේ න්ද හදාග හැට පොඩ්ක් ඩ විස් කරන මුකුත්මලියන් න්නේන්නන්නේ එතො ABC කියන ටිකමක් ගත්තහමඒයාගේ දිග මට ලියර පෙන්නන්න පුළුවන් කම්බි ෘර්තාකා රාමසා දෙකයිෆයි ආ දාාන්ඩ වෙන්නේ ඒග තුනයි ආ අරයට දාඩ වෙන්නේ බී දෙකයිෆ ආර් දාාන්ඩ දෙකයියා සීටත් දෙකයියා එතනින් පුදාලට මට මේ කලවහැකි දෙකයිෆයි ආර් වතාවත් තුනයි මෙතනත් දෙයිෆයි ආරයවා දෙගුණඇ තියනම් මෙතන දෙකයිෆයි ආයවා දෙගුණයක් තියවා. දමන් දෙකයිෆයාර් දිගක ඉස්කන්දී එන් කෙල හිතුත් මේ අංශුව දෙකයි ඉස්කන්ධය කෙලිතු හැකි සද කියනවලන්න ඉස්කන්ධී. බීකෙනවලන්නත තුළ දෙකයිෙන් වෙන. සකනවලන්න විතරක් සො ඒ ක කියෙනවලල්ල තරක් එය තුනයියෙන්විර. එන අපිට මේ වලුල්ල ස්කන්දය දිග කෙන ඉතර හදාගත්තාම ඒ පලල්න්න තුනයියේ මිස්කන්දයකට සමාන කරල ලිව හැකි තොට ිවලු දෙක දෙකයියේ ිස්කන්දවට මානරල හකි. එතරම කරන්නේ දැන් ඒ කියන වලල්ලේ ඉස්කන්දය ලකුණු කරන්න පුළුවන් ඒ උෘතාකාර වලල්ල ගුෘත්ත කේන්ද්‍රේ. ත උෘර්තාකාර වලල්ලක ගෘරත්ක කේන්ද්‍ර තියන්ට වෙන්නේ මෙයාන සම්මි කාක්ෂ අන්තගනක් කහිින්ඩ පුළුවන්. ඒ ඔක්කොමනි කවරුනාද කේන්ටෙ හරක්. එ පුදල්ට එයාගේ කේන්ද්‍රී එත් ඕ ඒ කියන කේන්ද්‍රය තුළතමා ඔයාගේ ඒගේ ස්කන්දය ලකුණු කටන්න බං මෙන්න පැත්තක මේ ඕඒ කේන්ද්‍රේවඋඩ. පල්ට මේ වගේ ප්‍රක්ෂේපනය කරලා තුනයිඒ අංශුවක් අඳවා එයට පස්සේ බීගකේන්ද්‍රය ඕබි දෙකම අංශුවකුත් සීගකේන්ද්‍රය සි දෙකය අංශකුත් පි සම්බදධ ලක්ෂය අතන මුද ම මෙත ද අපි ගෘරත කෙ ගන්නු ස පි ලක්ෂය අපි දාගම රූපයකු හරි දැංගතින් ඔබට තියෙන්නේ අංශුපද්ධ තියකට ඔයාගේ කම්බිරාම හාට පස්සේ දැන් අංශුපදධතේ ගුෘතකයටට සෙවීම සිද්ධාන්ත ඔට හරි ලේසියම් තුනයිෙම් දෙකයියෙමගේ අංශු දෙයක් කල්ලන්න තු මේ දෙකයියම් දෙකයිෙම් දෙ අල්ලගත්තනම්. ඒ දෙන්නගේ හරිමැද දෙකයියම් දෙන හරිමැද ගැන පිරක්ෂයේ හතරයියේ අශුවක් ලකු කඩ ක්. එන අපිට හරි ලේසි මේ සිිස්ටම එක ොහොමමඔගේ තුනයියේම් අශුව ඉද්ද අප ටක්ගාලක් දැ මෙයානෑ. පිත් පි කියන තැන හතරයියේ මංශුවක් මේ දෙකයිෙම් දෙන්න වෙනුවට ලකුණු කරන්න පුළුවන්. තොට පී මේ ලක්ෂේ ඕඒ මේ දෙක අතර දුරත් ඔබට හොම ලක්ුණු කරගන්නවානම් ඔබට පේවා හදර ගණඩක් පුළුවන්ගමට මෙතන්ඩම් මෙතන් දුර තුනයි යා මේත නිදම් මෙතන් දුර දෙකයි යා එනම් මේ දෙක අතර දුර ආ. තුන් මේක දෙකයි යා එම් දුරපුතේ තුනයියා. පුළුවන්න්නේ හරි මැද මෙතර නම් ගුරත්තකේන්්‍රෙ හතරයියීමට කිට්වෙන් නඕන හැකගන්නේ. ඔය හරි තැන කෙන්ඩෙක් හරි එදන් අපේ ගුෘත්තකෙන් ්‍රේස් පීටම සෙනවා එවිට පලියු පුුවන් පදධතිය ගුරුත්තකෙන්ඩ Gීපට Gෝ ඒ කිය අනුපාතයට බිදන්ඩවෙෙනෙන Gට Gෝයේ අනුපාතය මොකක් අනුපාතය ඔබට Gීපීට අඩුදික දෙන්න ඕන Gෝඒට වැඩිදිග දෙදන්න න අුපාතය තුුණට හතරයි තුක් අපි ජප පැතර හතරක් GOයේ පැතරක්දැ හම Gප දිගෙනවා හතෙන් තුනයි මේ තුන් හතරනුපතිේ හතෙන් තුනයි කාගෙන්ද දෙන්න අතරදුව තුනයි ආරගේ. හර ේදපුතේ එන අපි ඔන්න ඔය ෂටික සටහන් කරගන්නවා බොම සර්ල දෙයක් කතා කරේ පුදාාලට ඇකොට පරෝපිටික් ලොකට ඇඳගේෙන යට ේටික පැහැදිලු අංශුපද්ධ තිය පෙන්න ගඩ මටිකත් ලියාගට තියෙනවා එතර පොිවිස්තර කිරමුුත් කරන්න තියෙන ත පොඩක් ඉඩ ගැන හිතලත් කරන්න වෙයි. අර එනම්පුතාන දැන් රූපය ඇදගෙන අශුතිකත් ඔහොම ඇැදග විඩියගනාාත්ලය කරගන්න. ඇතිින් පස්සේ පොලි තරවුවදල්ලයා ගන්න මේකළියන්න කලින් තරවත් දල්ලියන්ට මෙහිෙදීද මෙහිදීද. කම්බි රාමූල ඉස්කන්දය කෙරෙහි බලපාන්නේ. ඒවා දිගවී ඒවායි දිගවී උරයතු දන්ට එකම කම්බියකින් ක අපා ගෙනැති බැවි එකම කම්බියකින් කපාගෙනනැති බැවි. හරි ඇතකොට පුතාල මෙතැන්ට ආවර පස්සේ මේ ටික ියලා මෙතැන්ට ආර පස්සේ දෙකයිෆයියා දික ඉස්කන්තිී සිම්පල් එම් යැයි සලකා මෙන්න ඉස්කන්දික දාගන්න මෙනති යන දෙකයිෆයියා දික ිස්කන්දේ සිම්පලෙම් යයි දකා එට පසේ ආදාගඩ දෙකයිෆයි දිකක් එම්නම් ගේ දෙුණ දෙකයි මෙන් ඕෝන ඉට පසය අසකටවිට පදධතිය ගෘතකෙන්න්රෙ කියලා පුදටක දරතියාගන්න පුළුව. හර එනං පැහැදිලී මංහිතනවා මේක දෙදස් විස්සේ ඔයාගේ විභාග පස්නයට මීට ආසන්න ප්‍රශ්නයක් එන්නේ එතරකේ තවවලල් ලත් තිබ ර යාර වෙච්චිවදල්ලක් මේ කස්සේ මරත ඉට මේ පැත්තිෙන් තිිබ්බේ.ඉතින් ඔබට දෙදාස් විස්්‍ය ප්‍රශ්නය හොයාගෙන. ත ර පර න්න පුලුව ග පේකරදන්න නැතනන්වාගේ ීඩිුවක පලේ වෙද න්ද විශ්‍යේ ප්න පත්්‍රයම අපි දුුණු පස්්නත්ක කටිකරි කරපුයි එකක් ලේකරවා. ඒක ඔබ හිමිහිමින් නවත්තනාවත චුට්ටක් බැලුවොත්. ඔබට හවා ගන්නට පුළලුවන් වෙයි මෙන්න වාගේ ම්ිලා ෝක් සහිත දති ගෘත අත්තින පශ්නේ. මුස්සාක්කල බලන්ද එක උත්තර මට මත ැඩට පහහියාර්බෙදි මතරක්කෙන් ෝන ත් පුතතා පොඩ්ක් මේ වීඩෝක බැල්ලුට පස්ේ ඩෝක මුලට කියල්ල ේඩියෝක හිම ම නවත්තනවත්ත ඩියක මුල තියන්න අර පේපරක නවත් නවත බලලා මේ ප්‍රශ්නයවාගේ නරිකවන්න චුට්ටක් දෙද විශ්‍ය පාසනය කොහොද කරන්න ගෙනනකත් උත්සාහ කල බලන්න. හර එන අපි මේකේ ඊග අවස්ථාව බලතයිමු. හරි එතොර පුතාලගේ ඊගව අවස්ථාව ගෘතු කින්ද්‍රසිීම මැත්ති ලියාන පුතාලා ආස්තර පද්ධතික ගුරුත්ත කේන්ද්‍රය ෙවීම්. එයටතිපුංචි එක්සම්පල්ලයක් මන්දීර තියෙනවා එකපුතා රමනීම සටංකරන්න ඉන්නලයන් එකම තහඩුරුකින් කපාගන්නා ලද අරය තුනයියාර හා දෙකයාරු AHB නම් උර්තාකාර තහඩු දෙක පීලක්ෂේදී එකට පාස්සා සාදාගත් සංයුත්ත ආස්චරයේ ගුරුත්ත කේන්ද්‍රයට පීලක්ෂයේ සිට දුරස්ව යන්න. අරදපුතේ. එතට මම මේ මුලින්ම වැදගත්ම පොයින්් එක වරත්තක කතා කරනවා මෙතන දැන් මේ බුරෘත්් කෙෙන් ටඩ වැදගත්ව ස්කන්දය ගැන යාගන්න ැට උුට කියෙලෙනනෙක්. එතොට මේවාගේ තැනක ක්‍රංගවිත දෙගත්තියෙන මේ තහඩු ගනකම සමාන නිසා ඔබට වර්ග බලයේ දදියාබල ස්කන්ධි කන්නඩ පුලුවන් කිය සිම්පලො කියන්න පුලුව. නමුත් ඒක එහෙම වෙන්නයි කෙනෙකත් පෙන්නෙන යනවනම්. ඔබට මුලින්ම කියන්නට ඉස්කන්දය. ස්කන්දය ලියන්න පුළුවන් සමානයි ස්කන්දය එම සමානයි ගණත්වය වාරයක් පරිමාව ඔබ ැත්ත්‍රම උපගලදයෙන්නේ ගනත්වය කියන්නේ ස්කන්ධ බදම් පරිමාව න්නේ ගනමිට එක ස්කන්දම ගනත්වයළගැ නිට ගණත්වය අර්දැක්කීම මතකයි එම් බෙදිම වී එර එම් ගණඩ පුළුවන් රෝරක් වී එම් මතතියාගන්න ස්කන්ද ඔොට එමරක් එ පුුවන් ගණත්වදා පරිමාවෙන්. ඇති මේක ඔබ පාවිච්චි කරලා එ8 එම්B කියන ඉස්කන්ධ දෙකත රනුපාතිය ප්‍රභ මේ කරන්න ඉස්කන්දත අනුපාතය අනුපාතිය ගන්ධයන් ඇතින් ඔබ මේකද්දී කරන්නේ ඉස්කන්දය ගන්්ඩ මේ තහඩුවල ගණත්වේ රෝගල ඉතාගෙන පරිමාවෙන් ගුණ කරගනයයා තො මේ තහටඩුබද පරිමාව හොයන වෙලා වෙදී ඔබ හිතන්ඩ මේක ගනකමටීවෙච්ි වන්දානත්තිය ගණකම ටීවෙච්චි අරේ තුනයියාර වෙච්චි තහඩුවක් නම් මොකදද මෙයාගේ පරිමාව. එ ඔබ අවශ්‍යනගතරයි පැත්ත කොහැලියයා ගන්න ඕන. ත පරිමාව කියය ෆයි ආර වර්ගය හරස්කඩ වර්ග පලය එේ වතාවක් ගනකම ටී එකන පයිාර්ගේ ච්ක කියන සමීකරණ සිිරිද ්‍රෙට පාචරපි එක ඔබ මෙතර පාචයන්නම එකක් සිරින්දඩරක් වගනිසා. තට ෆයි ර්වර්ගය වට ටේරෝ. අ එනම් අපි දැන් ඔය කියන්න අදහසට අනුව මුලින්ම ලියමු ඒගේ ඉස්කන්දය ඒ ඉස්කන්ද ලියන්ට වෙන්නේ ගණත්වය වතාවක් පරිමාව එතුට ෆයි තුනයි ආර්ගය වර්ග වතාවක්ට අනුපාතය අනුපාතිදාකම් බීට ලියන්ඩ පුරුවන් ගාත්තය වගෙ රෝමයිෆයි දෙකයි ආර්ග වර්ගය වතාවක්ටි එතින් මෙතනද කෙනෙකුට මේක තාචුට්ටත් සුළු කරගන්න වනම් තුනේ වර්ගේ නමයයි මේක රෝෆයි Rවර්ගේ මෙතන ලියන්ු පුළුවන් දෙකේ වර්ගය හතරක් නිසා අතරයි රෝෆයි R වර්ගෙ රෝෆ uh, R වර්ග කෙනක පුතේ ඔබ ඒ වටිනාකම එම් කියලා හිතා ගත්තොත් මේක හතරයි එම්ට පඒකත්ත තුඩින් දෙෙන්මත් නමයෙ කිය අනුපාති ගන්න පුළුවන් ැන් නමේට හතරයි. ඔන්න ඔබට ස්කන්දය ගැන අදහසක් කාවා. දැංගඉතින් ඔබ බොහොම සරල විදිහට මෙහෙමම පල් හැට මේ අංශුපද්ධතියක් බවට ප්‍රක්ෂේපනය කරන නං වැදගත් හැන්ටික ඔබට මේ තහඩුවේ හරියටම ඉස්කන්දය ලකුණු කරන්න පුළුවන් ඕ එක කේන්ද්‍රයෙන් නමයයි එම් විදිහයට මෙතන ඔබට අංශුපද්ධතියේ ඉස්කන්දයේ හතරයි එම් කියලා ඕ දෙකකඉන්ෙන් ලකුණුකන්න පුුවන් තින් ඔබගේ පිීලක්ෂය කරණ ද. එතොට ඔය ටික ඔබ බොම පැහැදිලුව දාගත් අහම මටටි පකල දාන්න මෙයාගේ ගෘථකේන්ද්‍රය පිහිටීම ලියනවනම්. පොඩ්ඩක් මෙතන දේ ඔබ දුරුවල් ගැන කල්පනාවන්ින්න්න මේක තුනයි යාර් දෙකයි යාර නිසා මෙන්න මේ දුර. ඔබට එනවා පහයියා ඔබ මතතියාගන්න ඕනා මේ දුර තුනයියා මත්ඔට රූපෙදාගන්න බුරුව. දැන් ඔබගේ මෙන්න මේ හරි මැද මීහරය වගේ වින් දෙපැ එත බරි වැඩියන්ශු මෙත නිසා ගුරත්කේද හරිමැදටත්වම් පැත්තේ බර් වැඩියංශු ිට්ප ඇති. එතවට දැන් ඔබට මෙතලද එන්නේ ගුරත්තකයේන්නේ දම් මෙතැන්ට දුරට මෙදිින් දම් මෙතැන් දුර අලු පාතය එහම ඔබට කරින් ගාලයාල මම්ික කලින් දියල තිබ්බ එකක් මංඟට ආයිපා දියලම් පෙන්නන්නම් එතකට ඔොඩ බන් පැහැදිලි වරංශ ටික බ එතන ම කරගන්න මං ආයපර පේ ොෝන් නිසාමහම ඇඳ ගන්න ඇතු රොබලඟ තියෙනවා නමයීම් මංශුවක් අතරයි මංශුවක් පීලක්ෂය තියෙනවා මෙතන ඔබට මේ දුර තුනයි යාරවිදියට මේ දුර දෙකයි යාරවිදියට ද මේ වරික තැන්නේ මිටල් පොයිට් එක තර ගෘත්ක ඉන්න ඉන්න ඕ හරි මැදයින්දම් ඉස්කන්දයේ වැඩ අංශුවට කිට්ටුවේ ඒන්නේ ඔබට ඕ එක ජීදිග තමා අඩු එතර අපිට දැල්ලියන්න පුළුවන් ඕ එක ජීට ජ දෙක කියන මේ දුරුවල් අත අනුපාතය කෙටිදිගඉන්න ඕන එක නම අතරක තනුපතය ස්කඳ රනු පාතය කෙටිදිග ඕ එක ජීවෙන්ට ඕන තුර හරට නමය. එමනිසා ඔයාට ඕ එකජී ලියන්ඩ පුළුවන් දහතුනෙන් හතරයි මුළුදිග මේ දෙගතර පහයියා. ඒගැන විස්්සයි ආර්බදීම දහතුන. නවත් ප්‍රශනය හල බ පැස්සුම් ලක්ෂේ ද ගුරත්ව කෙන්දෙට දුර එකැන් ජපී දිගයි ඕෝන එමසාපට ලියන්න්න පුළුවන් එම නිසා පීලක්ෂයේ සිට ජී ගුරුත්වකේන්දට දුර. ජීප. පිලක්ෂඇතිට දුර. තු පජ. දිග ඔබට ගණ්ඩ පුළුවන්ම මෙතනින්ම ගන්න මේ දික ඔබට ගණඩ පුළුවන් පීන මෝ එකට දුර දන්නවා තුනයියා ඕ එක ජීදුර දන්නවා විස්සයි ආර්බෙදිකම දහතුනයි එනම් ජීප දිගෙනවා මේ මුලු දිගෙන් තුනයි යාර්ගෙන් අඩුකරණ්ඩ ඕනා ඕ එක ජීතික එකන්න විස්සයි ආර්මිෙදිිම දහතුන ඔබට පොදවරේ ගත්තුත් තිස්නමේ යාරගින් විස්සයාරඩ කරහම දහන මෙයයි ආර් බෙදීව දහතුම. හරයතකතේ එතෝට ඔබට පැහැදිලී කියලවංහිතනවා මේ වගේ තහඩුවක කොහොමද ඔබ හොයාගන්නන්නේ ගුරුත්තකේන්ද්‍ර පිහිටීම දීලතිීන් ලක්ෂයකිින්දම්ඇති මෙතරදි කරේ මෙගම හරිම ක්‍රමය අපි මේ දක්වා අතාකරපුවිවගින් දිග ගැන දියා බලන්න නැතුව ර්ග පලදයා බලන්න ඇතු කෙලෙබම ස්කන්දේ හදල බැලවා ෝලිකර්දැකි වටගේ මේක තම හරිම ප්‍රමේ මොකද ගාන්තය වර පරිමාවක් කියෙන තැන්ටගේෙල්ලා ැ ඔබටක කමිය කුුණත් පාචිකනපුලන් අපි කරනෙ රබර මේ කම්මියගත්තහම් දිගෙල්ල අරස්කට වර්ග පලයහිරං පරිමාවයල් ර ගානත්ෙන් වැඩි කරහ ඔන්න ස්කන්ද.යතොට සාමාන්‍යෙන් එකම කම්බියෙන් කපාගත්තර පස්සේ මේ දෙකම වෙනස්වෙන් නැති සා තමි දිග ද ාබල ලියන්. තරත් ඔන්න බන්නම රෝ කියනෙ එකයි ටී කියෙන එකයි වෙනස්වෙන් න්නේන. එකම තහටුවින් කැපුූත් රෝටී වෙනස්වෙන්නන්නේ තොට බට ඕන වර්ගපාලේ දියා විතරක් බනල පරිමමාාවහෝයන් නැතුව ඔබට ඔන්න මේ ස්කන්ධානුපාතය හිතන්ඩ පුළුවක් වැරදක්නේ හිතන්ඩ පුලුව නමුත්ම මේක මූලිකම එක තැෑන්ට ගිහි කතා කරාඒ ඔබට දැනගැනීමේ අවශ්‍යතාවය තියෙන නිසා අන්තිවිතවට පේනවා මේක අනුපාතය විල නිස්කන්ධ අනුපාය ලතියෙන්නේ. අරයන්ගේ වර්ගයෙන් ගැනුපාති වර්ග පල ද නනමි දෙකයියාර් තුනයියා තොට වර්ග පලේන්නේ දෙකයිර්ග වර්ග ෆයාර් වර්ගෙන එතට හතරයියා වර්ගේ තුනයියාර් වර්ගේ තුවඩුපාතය නමයට නමේ තුනයි අර්ගෙන් නොමයා වර්ගෙන් දෙකයි වර්ගෙනෙන් හතරයියාර් වර්ග දෙක යාර්ග වර්ග ගැන. ත නයට හතර පෙවාද. අවසාන්ට ඔබට අයන් වර්ග වෙලා තමයි ඔබට ස්කන්ත්‍රණුපාතිය එන්නේ තරන්නේද තුට එකම තහඩුුවගෙන් කපාගත්ත එකම ගණකමත් තියෙන හඩුවල ස්කන්තතරණු පාතය සරනෝලියනව නම්මකක්ද ඒගේ අරයන්ගේ වර්ගයන තරණු පාතිෙන් තමනවෙන්න. තේරුගත න ේ ද හර ේර ට ව ට ද තු මන හද යාර් වර තම හතර දන තුර ම හතර පත ක්ම බට ේදන බෙදල යනු පතක්ගන්නන්නේ කැප්ලියන්ට ුව දේව. තේරුු තල්ට ටි හර එන ෙඩ මෙැතනින් පස්සේ එක්කම ද්‍රෞව්ව හදපු. එකම ගණනකමත් තියෙන හුව තහු දෙක් අත ස්කන්ද කම්පය කරන කිවොත් අරයක් ෘර්තාකාර තහඩුනංක් ඔබට අරයන්ගේ වර්ගානු පාතය තමා අනිවාර්රම ස්කන්ධ අතරණු පාතිවෙන්න කියලා මත්‍රතියාරනින්ද මේටික ලියලා අවශ්‍යන ඔ කන්ඩිෂනක තරවද ලියගන්න පුළුව ඉඩ තියෙනවටහ මොකද බලියාගන්නේ එකම තහඩුවකින් කපාගත් උෘතාකාර තහඩුවර ඉස්කන්ද අතරණු පාතය, ඒවායේ අරයන්ගේ වර්ගයන්නත රණුපාතයට සමාන වේ.හරි එකත්වලට දත්තයක් විදිට ගැටලුවේදී ඉස්සරට ලේසින් ගණ හදන්ට තම මොම දු රයෙනපි මේකේ ඊගවවස්ථාවට පොඩ්ඩ බල්ලයි.